හෙලෝ එවරිවන්, ගොඩාක් කාලෙකට පස්සේ මං ආයෙමත් අලුත් තැනකදී අලුත් විදියකට ඔයාලත් එක්ක එකතු වෙනවා. ඉතින් අපිත් ඔසී ආවා. අපේ ඔසී ගමන කොහොමද, අපි ආවේ කොහොමද, ඒ වගේම ඒකේ මූලික පියවර මොනවද වගේ දේවල් තමයි මං අද දවසේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි, වෙන රටකට වුණත් කොහොමද යනකොට මුලින් සූදානම් වෙන්නේ, බෑග් පැකින් කරගන්නේ කොහොමද, ඒ වගේම විශේෂයෙන් පොඩි බබෙක් එක්ක යනවනම් මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනි කියන කාරණා පිළිබඳව ටිප්ස් ඇන් ට්‍රික්ස් ටිකක් දෙන්න තමයි මං අද දවසේ ඔයාලත් එක්ක එකතුනේ. ඉතින් දීර්ඝකාලීන නිහඬියාවකට පස්සේ තමයි මං අද දවසේ ආයෙමත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. 190 වීසා සබ් ක්ලාස් එක යටතේ තමයි PR අරගෙන අපි ඕස්ට්‍රේලියාවට ආවේ. අපි ආවේ සිඩ්නි වලට. දැන් අපි බේස් වෙලා ඉන්නේ සිඩ්නි වල. ඉතින් කොහොමද ඒ එන්න කලින් දේවල් කරගත්තේ කියන දේ පිළිබඳව තමයි මං අද ඔයාලත් එක්ක කරුණු ටිකක් ෂෙයා කරගන්න හිතුවේ. විශේෂයෙන්ම බෑග් පැකින් කරගත්තේ කොහොමද, මං ස්පයිසස් වගේ දේවල් හැම දෙයක්ම ගෙදර හදාගත්තා, ඒ දේවල් කරේ කොහොමද කියලා දැන් අපි බලමු. මම මුලින්ම ස්පයිසස් හදාගත්ත විදිය කියනනම්, මං හැම දෙයක්ම ඇට වර්ග කඩෙන් අරගෙන හොඳට සෝදලා ගෙදරදි වේලුවා. අපි එන්න හිතාගෙන හිටියේ මැයි මාසෙ මැද, ඒ නිසා නමුත් මාර්තුවල වගේ ඔක්කොම ස්පයිසස් වේලා ගත්තා. වෙලාවට ඒක කලින් කරගත්තේ මොකද මුළු අප්‍රේල් මාසෙම වැස්ස වෙලාවට ඊට කලින් හැම ස්පයිසස් වර්ගයක්ම හොඳට හෝදලා තදාවේ වේලගන්න පුළුවන්කම ලැබුණා. මේ හැම දෙයක්ම හොඳ තදාවේ වේලන්න ඕනේ මොකද කල් තියාගන්න නිසා. ඒ වගේම මම සියඹල පේස්ට්, ගොරක පේස්ට් වගේ හැම දෙයක්ම ගෙදර හැදුවා. ගේව ගෙනල්ලා, සියඹල ගෙනල්ලා හොඳට සෝදලා මේ වගේ වතුරෙන් ටිකක් දිය කළා. හොඳ පේස්ට් එකක් හදාගෙන ඒක ලිපේ හොඳටම උකු වෙනකන් හින්දව ගත්තා. දර ලිපේ තමයි මම මේක කරේ. පැය 5ක් 6ක් වගේ ගියා මේක හින්දෙන්න. මං අඩු ගින්දරේ හින්දුවේ. කොහොම හරි අන්තිමට මේ වගේ හොඳ තද උකු පේස්ට් එකක් වෙනකන් වතුර ටික සම්පූර්ණයෙන් හින්දෙනකම් මං හින්දුවා. මොකද වතුරවල බර අඩු කරගන්න ඕන නිසාත්, වතුර ප්‍රමාණය අඩු කරගන්න ඕන නිසාත්, කල් තියා ගන්න ඕන නිසාත්. ඒ වගේම තමයි අමුතුන පා හදන්න මේ වගේ හොඳට කුරුඳු, රම්පේ, කරපිංචා මේ දේවල් ඔක්කොම දාලා හොඳ රස සුවඳ තුන පහ ටික හොඳට හදාගත්තා. ඒ වගේම තමයි අපි එන්නේ වින්ටර් එකේ ඕස්ට්‍රේලියාවට. ඒ නිසා මං කොත්තමල්ලි කුඩු, නැත්තම් ඔයාලට මගේ වීඩියෝස් වල තියෙනවා, මල් ලින්ක් එක මෙතනින් දාන්නම්. මැජික් අරිෂ්ටේ කියලා, මැජික් පානේ කියලා, ඒ කොත්තමල්ලි කුඩුත් මම කිලෝ එකක් විතර හදාගත්තා. අම්මු ඉඟුරු ගෙතර කපලා වේලලා තමයි මේ කොත්තමල්ලි කුඩු එකට දාගත්තේ. ඒ වගේම තමයි උළුහාල් හොඳට බැදලා ඒකට සුවඳ වැඩි වෙන්න, රස වැඩි වෙන්න රම්බේ කරපිංච එකතු කරලා හොඳ රස උළුහාල් කුඩු ටිකක් හදාගත්තා. ඒ වගේම තමයි කෝපි කුඩු හැදුවෙත් මම අපේ අම්මා කෝපි ගෙදර හදපුවා. අම්මා ඒක හොඳට සෝදලා වේලලා කුඩු කරලා කෝපි ටික හදලා දුන්නා ගෙදරම. කෝපි කුඩු හදන්න හොඳට මේ වගේ කළු පාට වෙනකන් කබලෙක් කෝපියට බැද ගන්න ඕනේ. මේකෙත් විශේෂ ටෙක්නික්ස් තියෙනවා. කෝපි බැඳිලා අඩු වුණොත් කෝපි බොන්න බෑ, රස නැහැ. ඒ නිසා හොඳට තද කළු පාට වෙන්න කෝපිවල තෙල් පෑදෙන්නේ කියලා අපේ අම්මා නම් කියන්නේ. මේ විදියට හොඳට කෝපි ටික බැදලා පවුඩර් වෙන්නම කොටා ගන්නට ඕනේ උණු උණුවෙන්ම. ඉතින් මෙන්න මේ තරමට කෝපි බැද්දා. මං ඔයාලට ඒ ටිකත් වීඩියෝ කරගත්තා. මොකද කෝපි බැදලා කුඩු හදන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම තමයි කළු කුඩු, නැත්තම් කළු පහේ, නැත්තම් මස් කරි තුන පහ කියලා අපි කියන්නේ, ඒකත් කිලෝ එකහමාරක් විතර හැදුවා. ඔයාලට පේනවා ඇති මේ ලොකු බේසන් වල
තමයි මේවා වේලලා බැඳලා එකතු කරගත්තේ. මේවා හදන විදිහත් මම මගේ වීඩියෝස් වල තියෙනවා, මම ඔයාලට දාන්නම්. ඊට පස්සේ මෙන්න මේ හැම එකක්ම හොඳට පවුඩර් කරගත්තා. හොඳට පවුඩර් කරලා ඊට පස්සේ ඒවා පොඩ්ඩක් අර උණු කුඩු කරපු ගමන් උණුයිනේ, ඉතින් ඒ රසනේ යන්න තියලා ඊට පස්සේ මම මේවා ඔක්කොම වැකුම් පැක් කරන්න කලින් ගෙදර පොඩි පොඩි පැකට්ස් වලට පැකට් කරා. මම පස්සේදී පෙන්නන්නම් ඒවා කොහොමද පැකට් කරලා තියෙන්නේ කියලා. මොකද ග්‍රෑම් 200 100 වගේ පැකට්ස් වලට මම පොඩි ඒවට පැකට් කරගත්තා. එතකොට මට මෙහි ගෙනාවහම පැකට් එකෙන් පැකට් එක දාගන්න පුළුවන් බල්ක් විදියට ගේනවට වැඩිය. මේ හැම එකකම රම්පේ කරපිංචා පේන්නේ නැති වෙන්න කුඩු වෙන්නම කුඩු කරලා තියෙන්නේ. මොකද මෙහෙට ස්පයිසස් ගේනකොට ඇට වර්ග ගේන්න බෑ, ඒ වගේම කොළ වර්ග ගේන්න බෑ. ඒ නිසා මේ හැම එකක්ම මුලින් මම හොඳට කුඩු කරලා ඊට පස්සේ ගෙදරදී පැකට් කරගත්තා. ඊට පස්සේ අපි මේවා වැකුම් පැක් කරගත්තා. මෙන්න මේ වගේ ඔක්කොම ස්පයිසස් වැකුම් පැක් කරලා බෑග් එකට අපි දාගත්තා. මම බෑග් පැකින් ටිප්ස් වලදී මම ඔයාලට ඒ ගැන කියන්නම්. ඒ වගේම මේවා බලන්න, ගොරක පේස්ට් එක, සියඹල පේස්ට් එක, ඊට පස්සේ අච්චාරු, පොල් සම්බෝල, මාළු ඇඹුල් තියල්, අඹ චට්නි වගේ දේවල් ටිකක් තමයි මම කෑම ගෙදරදී හදාගෙන ගේන්න ගත්තේ. මේ බලන්නකො, සියඹල පේස්ට් එක, ගොරක පේස්ට් එක වගේ හරි ෂෝක් එකට තික් එකට තියෙනවා. ඒ වගේම මම ගෙදරදී අම්මගේ අම්මා අක්කා හදලා දීපු කැවිලි වර්ග, ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ අම්මා හදලා දීපු කැවිලි වර්ග ඔක්කොම මේ වගේ වැකුම් පැක් කරේ නැහැ, සිප්ලොක් බෑග් වල දාලා අහුරගත්තා. දැන් මම කියන්නම් කොහොමද බෑග් පැකින් කරගත්තේ කියලා. මගේ ළඟ අපි ජපානයෙන් ගෙනදී පාවිච්චි කරපු බ්ලැන්කට්ස්, ඒ වගේම වින්ටර් ක්ලෝත්ස් තිබුණා. අපි වින්ට එකේදී එන නිසා මම ඒවට වැඩි අවධානයක් යොමු කරා. ඒ නිසා මං මෙහෙදී බ්ලැන්කට්ස් ගන්න තියෙනවා මිලත් අධිකයි. ඒ වගේම අපිට ආපු ගමන් එකපාරට බ්ලැන්කට්ස් ගන්න යන්න බැහැනේ. ඒ නිසා මම බ්ලැන්කට් එකකුත් දාගත්තා. ඒක හරිම බල්කි, ලොකු ස්පේස් එකක් යනවා. නමුත් මම බබත් එක්ක එන නිසා ඒ බ්ලැන්කට් එක අනිවාර්යෙන් අරගෙන ආවා. ඉතින් මුලින් මේ වගේ ලොකු ඒවර ලොකු ස්පේස් එකක් යන නිසා අපි ඒවා වැකුම් පැක් කරගත්තා. මගේ ළඟ මේ වගේ වැකුම් පැක් බෑග්ස් තිබුණා. ඒකට දාලා පිළිවෙලට නමලා බෑග් එකට දාලා ඊට පස්සේ බෑග් එකේ කට හොඳට සිප් එක වහලා ඊට පස්සේ මේවා හොඳට වැකුම් කරගත්තා. හැබැයි මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ වැකුම් පැක් දෙකක් ඕනනම් මේ වගේ අපේ කිලෝ 30 ලගේජ් එකට දාගන්න පුළුවන්. නමුත් ඊට එක බෑග් එකක් එක රෙදි ටිකක් වැකුම් කළා, අනිත් රෙදි ටික උඩින් රෝල් කරලා තිබ්බහම අපිට වැඩි රෙදි ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මම ඒක කරලාම බැලුවා. ඒ නිසා මම කියන්නේ එක බෑග් එකක් වැකුම් පැක් කරලා, ඒ කියන්නේ රෙදි වලින් භාගයක් වැකුම් පැක් කරලා ඉතිරි ටික රෝල් කරලා තිබ්බහම තමයි අපිට වැඩි රෙදි ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මම මේ බෑග් එක පිරෙන්න මගේ රෙදි දාලත් ඒකේ කිලෝ 27ක් වගේ තමයි තිබුණේ. නමුත් මම ඒකෙනුත් තව ටිකක් අඩු කළා, මේ බෑග් එක කිලෝ 25කට වගේ හදාගත්තා. මේ වගේ හොඳට තද කරලා අපිට වැකුම් කරගන්න පුළුවන් බෑග් එක. එතකොට අපිට ලොකු ස්පේස් එකක් ඉතිරි වෙනවා. පොඩි පොඩි ඇඳුම් දාගන්නව නම් කිලෝ 30 බෑග් එකට හොඳටම ප්‍රමාණවත් වැකුම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ බ්ලැන්කට්ස්, ජැකට්ස් ඒ වගේ දාන නිසා තමයි අපිට වැකුම් කරොත් ලොකු ස්පේස් එකක් ඉතිරි කරගන්න පුළුවන් වෙන්නේ. බබාගේ ඇඳුම් වුණත් දානව නම් අපිට ලොකු බල්කි ඇඳුම් නැති නිසා මේ වගේ රෝල් කරලා දාගත්තාම හොඳටම ප්‍රමාණවත්. මෙහෙම රෝල් කරලා
අර වැකුම් පැක් කරපේක උඩින් ඉඳ තියෙන තැන් තැන් වලින් මේ වගේ අපිට ඇඳුම් ටික දාගන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය කිලෝ ගානට අපිට හදාගන්න පහසු වෙනවා. මේ වගේ මම මගේ ඇඳුම් ටික හොඳට රෝල් කරලා තද කරලා මම මේ දැන් ඔයාලට පෙන්වන්න තමයි මේ විදිහට කරන්නේ. ඊට පස්සේ මම හොඳට තදට රෝල් කරලා බෑග් එකේ පැක් කරගත්තා. ඉතින් මේ වගේ තමයි අපි තුන්දෙනාගේම ඇඳුම් පැක් කරගත්තේ. ඉන් පස්සේ මම කියන්නම් මේ තියන්නේ අපේ ලොකු ලගේජස් තුනේ තියන්නේ අපේ ඇඳුම් විතරයි. බබාගේකේ තියෙනවා බබාගේ ඇඳුම්, ඒ වගේම ටොයිස් සහ එයාගේ පොත් තියෙනවා. ඒ වගේම තමයි අපේ හෑන්ඩ් ලගේජස් වල හදිසියවත් මේන් ලගේජස් මිස්ප්ලේස් වුණොත් ටික දවසකට සර්වයිව් වෙන ඇඳුම් කිහිපයක්, ඒ වගේම සර්ටිෆිකේට්ස්, ડોකියුමන්ට්ස්, ඒ වගේ වැදගත් දේවල් තමයි හෑන්ඩ් ලගේජස් වල අපි දාගෙන ආවේ. මේන් ලගේජස් වල ඇඳුම්, පොත්පත්, ඒ වගේ දේවල් දාගෙන ආවා. ඉන් පස්සේ මම අනිත් මේන් ලගේජ් එකේ කොටස් දෙකකට කඩලා තමයි අපි බෑග් පැකින් කරගත්තේ. ඇඳුම් වලට භාගයක් අපි ඉඩවෙන් කරා, ෆුඩ් අයිටම්ස් වලට භාගයක් ඉඩවෙන් කරා. මේ බෑග්ස් දෙකේ එකක තියෙන්නේ කඩෙන් ගනිපු ඔය පැකට් කරපු පොල් කිරි, සෝයා, පපඩම්, ඊට පස්සේ තේ කුඩු වගේ දේවල් තමයි එක බෑග් එකක තියෙන්නේ. අනිත් බෑග් එකේ තනිකර ස්පයිසස් විතරයි තියෙන්නේ. එතකොට අපිට චෙක් අවුට් වෙද්දී හරිම ලේසි. ඊළඟට මම ඔයාලට කොහොමද මම වැකුම් පැක් කරන්න කලින් පැකින් කරගත්තේ කියලා පෙන්වන්නම් කියලා. මේ තියෙන්නේ මම කොෆි පවුඩර් හදපුවා කොහොමද පැක් කරේ කියලා. මේ වැකුම් පැක් කරපු එක තමයි මුලින් කට් කරන්නේ මම. ඊට පස්සේ මම ඒක ඇතුලේ පොඩි පොඩි පැකට්ස් හදලා දාගත්තා. ඒ කියන්නේ ගෙදරදී නිකන් පහනේ දැල්ලට අල්ලලා පැකට් කරගනිපුවා. මට එහෙම සීල එකක් නැති නිසා මම එහෙම කරගත්තා. ඔයාලට සීලස් තියෙනව නම් ඒ වගේ හදාගන්න පුළුවන් ගෙදරදීම පැකට්ස්. මේ වගේ පොඩි පොඩි පැකට්ස් හදුවා. ඊට පස්සේ පොඩි කට් එකක් තානවා වැකුම් පැක් කරාදී, මොකද නැත්තම් පැකට් එක පුපුරන නිසා. ඒත් කමක් නැහැ, ඔයාලට මෙහෙ ඇවිල්ලා ඒවා ආයේ සීල් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් එක පැකට් එකක් අරගෙන ඉතිරි ටික සීල් කරලා තියන්න පුළුවන් මේන් බෑග් එකේම. ඉතින් ඒ විදිහට තමයි මම ස්පයිසස් පැකින් කරේ. ඒ වගේම මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ ඔයාලා කුරක්කම් පිටි ඒ වගේ පවුඩර් වර්ග ගේනව නම් අනිවාර්යයෙන්ම වැකුම් පැක් කරලා ගේන්න. මට පොඩි අබැද්දයක් වුණා. මම කුරක්කම් පිටි කඩෙන් අරපු පැකට් එකක් ගෙන ආවේ. ඒ වුණාට මෙහි අපි එයාපෝට් එකෙන් එළියට එනකොට ඩික්ලෙයා කරන තැනක් තියෙනම පඩු. ඒ ඩික්ලෙයා කරන තැනදී බෑග් එක අරලා බැලුවහම ස්පයිසස් දාව බෑග් එකේම තමයි මම මේ ටික දැම්මේ. මම ඒකයි ඔයාලට කිව්වේ ස්පයිසස් පවුඩර් වර්ග එක බෑග් එකක දාගන්න කියලා. ඒක ඇරියහම කුරක්කම් පැකට් එක පුපුරලා හැම තැනම ගිහිල්ලා තිබුණා. හැබැයි වාසනාවට මුකුත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ වගේම තමයි තව පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. ඕස්ට්‍රේලියාවට එනවනම් රෝ මීට්ස්, ප්‍රොසෙස් මීට්, ඒ වගේම කුක් කරපු මීට්වත් ගේන්න බෑ. මස් වර්ග ගේන්න තහනම් මම බබාට චිකන් එකක් හදාගෙන ආවේ කයින් කරා. ඒ අරෙන්න ඇට වර්ග ගේන්න තහනම් මිරිස්, කරල්, ඒ වගේ දේවල් ගේන්න තහනම් කොළ වර්ග, ලයිව් තිංස්, ඒ වගේ දේවල් ගේන්න තහනම් මෙහෙට. අනිත් එක තමයි මට පොඩි කන්සර්න් එකක් තිබුණා, කුරුඳු කෑලි ගේන්න දෙනවද, කරාබු නැටි ගේන්න දෙනවද. ඒවට නම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඒවා අයින් කරේ නැහැ. මගේ අයින් කරේ අර චිකන් හදාගෙන ආපු එක සහ මම තව පොඩි කෑන් එකක් අපිට හම්බ වුණා. අපිට ඒක ලේබල් කරන්න බැරි වුණා, ඒ නිසා ඒක අයින් කරා. ඒ අරෙන්න හොඳට ලේබල් කරගෙන ආපු කිසිම දෙයක් අයින් කරේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ඩික්ලරේෂන් පේපර් එකක් දෙනවා අපි ෆ්ලයිට් එකේදී. අපි ෆ්ලයි කරන ගමන්ම අපි මේක ෆිල් කරගෙන ආවහම ලේසි. මේකේ අපි ගේන හැම දෙයක්ම ඩික්ලෙයා කරන්න ඕනේ. අපිට මොකක් හරි සැකසහිත දෙයක් සාරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම්
ඒකට යර්ස් කියලා දෙන්න ඕනේ. අපි ඕනස්ලි හැම දෙයක්ම ඩික්ලයර් කරන්න ඕනේ සහ එයාලා හදි අපි ළඟ මොනවද තියෙන්නේ කියලා අපි ඒ දේවල් කියන්න ඕනේ. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට ගොඩක් වෙලා ගන්නෙ නැතුව. එයාලා බෑග්ස් ටික චෙක් කළා, හැම බෑග් එකක්ම අරින්නෙත් නැහැ. මං කිව්වා අර ස්පයිසස් ෆුඩ් අයිටම්ස් වෙනම දාගෙන එන්න කියලා. එතකොට අපේ අනිත් බෑග්ස් අරින්නේ නැහැ, අර බෑග්ස් ටික විතරයි අරින්නේ. මොකද එයාලා හොඳට තදට ස්කෑන් කරනවා ඒ වෙලාවේදී, අර බෑග්ස් දෙක විතරයි එයාලා ඇරලා බලන්නේ. ඒ වගේම තමයි පොඩි බබෙක් එක ට්‍රැවල් කරද්දී මේ වගේ අයිටම්ස් ෆ්ලයිට් එකෙන් හම්බ වෙනවා. අපේ ෆ්ලයි කරේ අපේ ට්‍රාන්සිට් එකක් තිබුණා සිංගප්පූරවල, කොන්ටාස් එයාලයින් එකේ තමයි අපි ආවේ. ශ්‍රී ලංකන් එයාලයින් එකේ සිංගප්පූරවලට ඇවිල්ලා සිංගප්පූරවල ඉඳලා සිඩ්නි වලට කොන්ටාස් එකක් ආවේ. ඉතින් මේ ෆ්ලයිට් දෙකේදීම මගේ බබාට මේ වගේ අයිටම්ස් දුන්නා. ඒ නිසා එයාලට ලොකු බෝරින් එකක් නැහැ ෆ්ලයිට් එකේදී. මොකද මගේ බබා අවුරුදු 4-5ක්, මේක වයස අනුව වෙනස් වෙනවා. පොඩිම බබෙක් එනවනම් මේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 3-4 ඉහළ බබාලා එනවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ෆ්ලයි කරද්දී. ඒ වගේම ඔයාලට පුළුවන් නම් මේ වගේ USB පෝට් එකක එයාලා ආස කාටූන්ස් සහ සින්දු ඒ වගේ දේවල් ටිකක් දාගෙන එන්න. එතකොට එයාලට ඒකත් ෆැමිලිය. මං කිව්වා පොඩි බබෙක් එක්කෙනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා පිළිබඳව මං කියනවා කියලා. මගේ බබා හරි ආසයි මෙන්න මේ එයාගේ ලී ට්‍රැක්ටර් එකට ලී වලින් හදපු එකක්. එයා මුළු දවසෙම කරන්නේ මේකත් එක සෙල්ලම් කරන එක. ඉතින් මේ වගේ වයසක බබෙක්ට මේ වගේ දේවල් මිස් වෙන්න දෙන්න හොඳ නැති නිසා, එයා සහ එයා ගොඩක් ආස නිසා මම මේ ට්‍රැක්ටරේ බරගෙන සලකන්න නැතුව අරගෙන ආවා. ඒ වගේම තමයි එයා ආස පොඩි සොෆ්ට් ටොයිස් ටිකක් තිබුණා, ඒ ටික ගත්තා. සහ පොඩි පොඩි වාහන වලට ආසයි. ඉතින් එයාගේ ඒ දේවල් අපි අරගෙන ආවා. ඒ වගේ මේ ආස කතන්දර පොත් ඒ වගේ දේවල් මම බරගෙන සලකන්න නැතුව අනිත් දේවල් අයින් කළා හරි මම ඒව අරගෙන ආවා. මොකද පොඩි බබෙක් කියන්නේ එයාට ලොකු වෙනසක් වෙනවා. එයා ඉන්නේ අත්තම්මල සීලත් එක්ක, ඒ පරිසරය වෙනස් වෙනවා. ඊට පස්සේ එයාගේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මමයි හස්බන්ඩ් දෙන්නම ෆුල් ටයිම් ලංකාවේ වැඩ කරපු අය. ඉතින් ඒ නිසා බබා හැදුනේ ගොඩක්ම මගේ අම්මයි තාත්තයි එක්ක සහ එයා බලාගන්න අයත් එක්ක. ඉතින් ඒ නිසා එයාට ලොකු චේන්ජ් එකක් වෙන නිසා ඒ දේවල් එයාට මිස් නොවෙන්න අපි එයාගේ ආස දේවල් ටික අරන් එන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි බබාලාගේ බෙහෙත් වර්ග මාස 2-3කට හරියන්න ගේන්න ඕනේ. මට කලින් කියන්න බැරි වුණා අපි බෙහෙත් වගේ දේවල් අපේ හෑන්ඩ් ලගේජ් එකේ තමයි දාගන්න ඕනේ. ඒ වගේම තමයි සමහර කෙනෙකුට කියන්න පුළුවන් ස්පයිසස් වගේ ගේන්න ඕනේ නැහැ, මෙහි හැමදේම තියෙනවා කියලා. ඇත්ත, මෙහි හැමදේම තියෙනවා. ජපානේ වගේ රටකට වගේ ගියාම වගේ නෙමෙයි, කොරියාව වගේ මෙහි හැම දෙයක්ම තියෙනවා. මොකද ඉන්දියන්ස්ලා ගොඩාක් මෙහෙ ඉන්නවා, ඉන්දියන් කඩ ගොඩාක් තියෙනවා. නමුත් අපේ රසට පිරිසිදුව ඒ දේවල් හදාගෙන එන්න පුළුවන් නම් අපිට මුල් කාලේ ගොඩාක් සල්ලි හොයා ගන්නකම් අපි සෙටල් වෙනකම් අපිට ඒක ගොඩාක් ලේසි වෙනවා. ඒ වගේම තමයි අපේ රසට අපේ විදියට අපිට ඒක හදාගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි එන්න කලින් අපේ ආගමනුකූලව අපි අනුරාධපුරේ ගිහිලා ජයශ්‍රී මහබෝධිය ළඟට රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය බාරහාර කරලා තමයි අපි ආවේ. ඒක එක එක්කෙනාගේ ආගමනුකූල වෙනස් වෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී විශේෂම දෙයක් කියන්න ඕනේ, අපි එන්න කලින් මාස 3කටවත් කලින් හොඳට ලිස්ට් හදලා හොඳට ප්‍රිපෙයා වෙන්න ඕනේ. මාසයකටවත් කලින් අපේ හදන්න ඕන 3-5 වගේ දේවල් නම් කලින් හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඇඳුම් මිලදී ගන්න ඒවා, අපි ගෙනියන්නේ මොනවද, අපි ගෙදරින් අයින් කරන්නේ මොනවද, ඒවා අයින් කර ගන්න ඕනේ. ඒ වගේම තමයි බෑග් පැක් කරන සතියකටවත් කලින් ලෑස්ති වෙන්න ඕනේ. විශේෂයෙන් පොඩි බබෙක් එක්කෙන නිසා දවස් 4කටවත් කලින් වැකුම් පැක් කරන ඒවා ඒ වගේ දේවල් ඉවර කරගන්න ඕනේ. කුක්ඩ් අයිටම්ස් නම් ඒ කියන්නේ ගෙදර මොනවා හරි හදලා අරන් එනව නම් ඒව දවසකටවත් කලින් ඉවර කරගෙන අන්තිම දවසේ අපි එන දේවල් රෙඩි කරගන්න ඕනේ.
ඉතින් අද වීඩියෝ එක ටිකක් දිගයි. ඒත් මට ගොඩක් දේවල් කවර් කරන්න බැරි වුණා. මම වීසා සබ් ක්ලාසස්, ස්කිල් කැටගරි මේ වගේ දේවල් මුකුත් කතා කරේ නැහැ. ඔයාලට ඒ දේවල් ගැන දැනගන්න අවශ්‍ය නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මං ඒ දේවල් ගැනත් ඔයාලට කියන්නම්. කොහොමද ඕස්ට්‍රේලියාවේ ආවේ, කොච්චර කාලයක් ගියාද, මොන වගේ දේවල්ද අපි මුලින් කරගන්න ඕනේ, මේ වගේ දේවලුත් ඔයාලට අවශ්‍ය නම් මං කියන්නම්. ඒ වගේම තමයි මම මෙතනදී සඳහන් කරන්න ඕනේ, මං මෙහෙ එන්න කලින් ගොඩාක් වීඩියෝස් බැලුවා. ඒකෙන් මට ලොකු දෙයක් දැනගන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් මං අනිත් යූටියුබර්ස්ලටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ නිසාම තමයි මමත් හිතුවේ මට ඒ දේවල් වලින් ගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් මං අන්න ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද මට අර ෆුඩ් පැකින් වලදී හැම ගොඩාක් කන්සර්න්ස් තිබුණා. ඒකයි මම ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුවේ. ඉතින් එහෙමනම් තවත් දේවල් සමගින් එකතු වෙන්නම්. මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.